හොඳයි සුබ දවසක් හැමෝටම. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ binary.com account එකක් open කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයගලන්ට සරල සිංහලෙන් පැහැදිලිව අපි මේ දේවල් live කරලා පෙන්නන්නම් කොහොමද binary.com account එකක් open කරගන්නේ කියලා. ඉතින් මුලින්ම මතක් කරන්න ඕන අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. අපි videos 60කට අධික ප්‍රමාණයක් මේ වෙදි කරලා තිනවා binary option සම්බන්ධව. ඔයගලන්ට පුළුවන් මේ videos ටික බලන්න. ඒ වගේම මේ video එකට like එකක් comment එකක් දාලා share කරන්නත් අමතක කරන්න එපා. හොඳයි අපි බලමු binary.com account එක open කරගන්නේ කොහොමද කියලා. දීමේ වෙළඳාම සඳහා trading සඳහා binary option trading සඳහා අපි අපිට අවශ්‍ය වෙන broker company එකක් broker ආයතනයක්. ඉතින් මේ broker ආයතනය විදිහට අපි සම්බන්ධ කරගන්නේ අපි recommend කරන්නේ binary.com කියන broker ආයතනය. ඒකට හේතු කිහිපයක් තියෙනවා. ඉතින් මේ වෙද්දි ලංකාවට available brokersලා කිහිප දෙනෙක් ඉන්නවා. මම උදාහරණයක් විදිහට ගත්තොත් IQ option, Olim trade, expert option, binary.com ඒ විදිහට අපිට ගොඩක් related brokersලා කිහිප දෙනෙක් ගන්න පුළුවන්. ඉතින් මේ broker ආයතන අතරින් දැනට විශ්වාසවන්තම සහ හොඳම broker ආයතනය තමයි binary.com කියලා කියන්නේ. ඉතින් අපිට ඒක වගකීමෙන් කියන්න පුළුවන් දැන්ට අවුරුදු 5කට වඩා වැඩි කාලයක් අපි binary.com කියන broker එක ගනුදෙනු කරලා තියෙනවා. අපිට කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ අද වෙනකම්. ඉතින් ඒක නිසා අපිට වගකීමෙන් ඔයගලන්ට ඒක කියන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද අපි දැන් binary.com contact නිවැරදි විදිහට ඕපන් කරගන්නේ කියලා සම්පූර්ණයෙන්ම නිවැරදි ආකාරයට ලංකාවට ගැලපෙන විදිහට contact හදාගන්නේ කොහොමද කියලා අපි බලමු. ඔයගලන්ට පුළුවන් අපේ YouTube channel එකට ඇවිල්ලා මේ පල්ලෙහා තියෙන description වල ඒ කියන්නේ මේ ඔයා බලන video එකේ හෝ වෙනත් ඕනෑම video එකක description එකට යන්න. හරිද? description එකට ගියාම මෙන්න මේ විදිහට ඔයගලන්ට description එකේ links බලා ගන්න පුළුවන්. අපේ blog එකක link එකක් තියෙනවා. fxguidelk.blogpost.com කියලා link එකක් තියෙනවා. advertisement මුකුත් දාලා නැති අපේ කෙලින්ම direct link එකක් තියෙන්නේ අපේ blog එකට යන්න කියලා ආරාධනා කරනවා. මේක ඔයගලන් වෙනුවෙන්ම කරපු blog එකක් සම්පූර්ණයෙන්ම සිංහලෙන් අපි write කරලා තියෙනවා. ඔයගලන්ට සරලව කේවල තේරුම් ගන්න පුළුවන් විදිහට binary.com account එක ආරම්භ කරන විදිහ screenshot එක හැම දෙයක්ම අපි ඔයගලන්ට ලබා දීලා තියෙනවා. ඉතින් මේ blog එකට අමතරව මේ video එකෙන් live අපි account එක open කරලා පෙන්නනවා. ඔයගලන්ට මොන හරි error එකක් ආවොත් අනිවාර්යයෙන් මේ blog එකේ පහලින් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒ comment එකට අපි අනිවාර්යෙන් reply කරලා ඔයගලන්ට solution එකක් ලබා දෙනවා. ඉතින් නැවත මතක් කරන්න ඕනේ මේ blog එක අනිවාර්යයෙන්ම කියවන්න. කියවලා account එක open කරන්න පටන් ගන්න. මොකද මේකේ තියෙන දැනුම ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි. binary.com account එක කරගෙන යද්දි ඒ වගේම මේ විදිහට පහලට එද්දි ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේකෙදි binary option trading කියන්නේ මොනව ගැනද කියලා අපි හැඳින්වීමක් කරලා තිනවා. ඒ වගේම trading හැමෝටම කරන්න පුළුවන් ද candlestick pattern chart pattern මේ වගේ අපි ගොඩක් binary option සම්බන්ධ related ගොඩක් post අපි එකතු කරලා තිනවා. ඒ post කියවන්න අමතක කරන්නත් එපා. ඒ වයින් ඔයගලන්ට ලොකු දැනුමක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් නැවත මම මතක් කරා නම් account එක open කරගන්න කලින් අපි දැනට fxguidelk සහ binary.com කියන ආයතන දෙක agreement එකක් sign කරලා තියෙනවා. අපිට partnership එකක් ලංකාවට ලැබිලා තියෙනවා. අපේ ආයතන වෙනුවෙන් සතුටින් මතක් කරන්න ඕනේ binary.com ආයතන සහ fxguidelk අපි සමග මේ වෙද්දි partnership එකක් යනවා. ඉතින් මේ partnership එකෙන් ඕගොල්ලන්ට තියෙන benefit එක මොකක්ද කියලා මම පැහැදිලි කරන්නම්. ඕගොල්ලන්ට තියෙන benefit එක තමයි ඔයාලා අපි හරහා binary.com කියන ආයතන දෙක සම්බන්ධ වුණොත් ශ්‍රී ලංකාවේ ඉන්න ලාංකිකයෙක් විදිහට අපිට පුළුවන් ඔයාගේ ඕනම ප්‍රශ්නයකට direct ඉදිරිපත් වෙන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලගේ deposit ප්‍රශ්නයක්, verification ප්‍රශ්නයක්, withdrawal ප්‍රශ්නයක්, account suspension සම්බන්ධ ප්‍රශ්නයක් මේ වගේ ඕනෑම ගැටලුවකදී අපිට පුළුවන් ඔයා වෙනුවෙන් binary.com ආයතන දෙක සම්බන්ධලා ඔයාගේ ඕනම problem එකකට solution එකක් අරගෙන දෙන්න. ඉතින් ඒක තමයි ඔයාලට දෙන්න පුළුවන් benefit එක. හරි. ඉතින් මේ benefit එක ගන්න කැමති නම් ඔයාට පුළුවන් මේ blog එක කියවලා මේ blog එකේ binary.com ගේ banners තියෙනවා හැමතැනම වගේ. ඉතින් ඔයාලට කරදරයක් නැති විදිහට අපි banners මේකේ place කරලා තියෙනවා. ඉතින් මේ ඕනම banner එකක් click කරලා ඔයගලන්ට පුළුවන් binary.com website එකට යන්න. එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙන ලියාපදිංචි වෙන්න කියලා button එකක් තියෙන මේ ඕනම button එකකින් යන්න පුළුවන්. හරිද? මෙතනින් මේ මේක click කරුණාත් ඔයගලන්ට යන්න පුළුවන්. දැනට මම මෙන්න මේ banner එකේ sign up කියන button එක තැන මේ banner එකේ ඕනම තැනක් click කරලා යන්න පුළුවන්. මේ banner එක click කරා. මෙන්න click කරායින් පස්සේදී ඕගොල්ලන් අර කෙලිම අරගෙන යනවා binary.com platform එකට. මේක තමයි binary.com ගේ සරල
ප්ලටෆෝර්ම් එක. ඉතින් හොඳම බ්‍රෝකර් ආයතනයක් කියලා මම නැවතත් තහවුරු කරලා කියන්නම්. මොකද හොඳම බ්‍රෝකර් ආයතනයක් නම් එයාගේ ප්ලටෆෝර්ම් එකේ අනම්මනම් විජ්ජුරණ නැහැ. ඉතින් එයාගේ ප්ලටෆෝර්ම් එක ගොඩක් සරල වෙන්න ඕනේ. 24 hour expert ඔයාලා දන්නව නම් දන්නව ඇති. දැන් තියෙන ලෝකේ තියෙන හොඳම බ්‍රෝකර් ආයතනය binary trading කරන්න. ඉතින් එයාත් එක්ක අපිට සම්බන්ධ වෙන්න ගොඩක් අමාරුයි. මොකද ලංකාවට available නැහැ. සහ යුරෝ 1000ක minimum deposit එකක් අවශ්‍ය වෙනවා. binary.com ගේ ඩොලර් 5 ඉඳලා minimum deposit එක තියෙනවා. ඉතින් ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයගලන්ට පුංචි ඩොලර් 5කින් මේකේ ව්‍යාපාර කරන්න පටන් ගන්න පුළුවන්. හොඳයි, මේ විදිහට binary.com platform එකට home page එකට එනවා. home page එකට ආවම ඔයගලන්ට මෙන්න මෙතෙන්ට ඔයාලගේ email එක enter කරන්න කියලා තැනක් තියෙනවා. මම මේකෙදි account එක open කරගන්නේ ඔයගලන්ට පෙන්වන්න අවශ්‍ය නිසා මම fake account එකක් හදන්නේ. මම මෙතෙන්දි email එකක් enter කරලා create free account කියන button එක click කරලා ඉදිරියට යන්නම්. හොඳයි, මට මෙන්න මේ විදිහට message එකක් ඇවිත් තිනවා thank you කියලා. ඉතින් මේකෙන් කියන්නේ අපේ ඊමේල් එකට වෙරිෆිකේෂන් එකක් ගිහින් තියෙනවා. ඒ වෙරිෆිකේෂන් ඊමේල් එක ක්ලික් කරන්න කියලා. මම දැන් මම එන්නම් ඊමේල් එකට මෙන්න මේ විදිහට binary.com ගෙන් ඇවිත් තිනවා මේල් එකක්. මේකේ තියෙනවා link එකක්. මෙන්න මේ වගේ link එකක් ලැබිලා තියෙනවා. හරි, මෙන්න මේ link එක මම ක්ලික් කරගන්නවා. ඔයගලන්ට Gmail එකක්, Yahoo mail එකක්, Hotmail එකක් වගේ ඕනම mail එකකින් binary.com account එකක් open කරන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? රයිට්, මෙන්න මෙතන තියෙනවා create new demo account කියලා එකක්. මේක අපේ රෙසිඩෙන්ස් එක විදිහට ශ්‍රී ලංකාව සිලෙක්ට් කරලා තියෙනවා ඔටෝමැටික්ලි. මොකද ඔයා අපේ බැනර් එකක් ක්ලික් කරලා ආවටින් විතරයි මේ විදිහට ශ්‍රී ලංකා නැෂනැලිටි එක හඳුනාගෙන මේ එයාලා සජෙස්ට් කරලා දෙන්නේ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් අපේ බැනර් එකක් ක්ලික් කරලා මේ නමත කරන්නත් එපා. හොඳයි, මෙන්න මෙතන ඔයාගේ පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. මම මෙතෙන්දී පාස්වර්ඩ් එකක් එන්ටර් කරන්නම්. හොඳයි, ස්ට්‍රොම් පාස්වර්ඩ් එකක් දෙන්න, කැපිටල් සිම්පල් මික්ස් පාස්වර්ඩ් එකක්. රයිට්, ක්‍රියේට් නිව් ඩිමෝ account කියන බටන් එක මම මෙන්න මේ විදිහට ක්ලික් කරගන්නම්. හොඳයි, අන්න ඒ බටන් එක ක්ලික් කරාම මෙන්න මේ විදිහට ඔයාලා මෙන්න මේ page එකට තමයි අරගෙන එන්නේ. ඉතින් මේ page එකට ආවන් පස්සේදී මේක අපිට කිසිම දෙයක් select කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. not sure කියන බටන් එක අවශ්‍ය නම් ක්ලික් කරන්න, ඒ අවශ්‍යතාවයකුත් නැහැ. මෙතන ඔයගලන්ට demo account virtual ID එකත් එක්ක fund එක ඩොලර් 10000ක fund එකකුත් එක්ක බලා ගන්න පුළුවන් practice account එකක්. මේක demo account එකක්. මේක live එකක් නෙමෙයි. හරි, ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකේ trade, portfolio, profit table, statement, cashier, resources, settings මේ වගේ icons ගොඩක් බලා ගන්න පුළුවන්, links ගොඩක් බලා ගන්න පුළුවන්. මේ දේවල් අපේ blog එකේ සම්පූර්ණයෙන්ම අපි පැහැදිලි කරලා තියෙන මොනවද කියලා. ඒක නිසා තමයි මම කිව්වේ කියවන්න කියලා, අනිවාර්යෙන්ම අමතක කරන්න තෝ කියවන්න. ඉතින් ඊළඟට අපිට මේකේ real account එකක් open කරගන්න ඕනේ. මොකද අපි money deposit කරන නම් මේකේ real account එකක් අවශ්‍ය වෙනවා. හොඳයි, මම දැන් real account එකක් open කරන process එකට එන්නම්. ඔයගලන්ට පුළුවන් මෙන්න මෙතන ක්ලික් කරාම create account කියලා බටන් එකක් තියෙනවා. මේ බටන් එක ක්ලික් කරන්න. හොඳයි, මෙහෙම ක්ලික් කරාම මේකේ තියෙනවා real account කියලා. create manage account කියලා real account කියන තැන ඔයගලන්ට පුළුවන් create account කියන මෙන්න මේ green color බටන් එක ක්ලික් කරන්න. හොඳයි, මේ බටන් එක ක්ලික් කරාම ඔයගලන්ට මුලින්ම ලැබෙනවා currency එක select කරන්න කියලා. ඔන්න currency සහ cryptocurrencies තියෙනවා. ඉතින් currency නේ අපි use කරන්නේ. USD කියන එක select කරලා next කියන බටන් එක ක්ලික් කරන්න. ඊළඟට ඔයගලන්ට තියෙනවා මෙන්න මෙතන first name and last name කියලා. ඉතින් මේක සරලව ගන්න එපා. මේක ගොඩක් වැදගත් ඔයගලගේ account එක verification සීමාවට යද්දි. ඔයගේ driving license එකේ එහෙම නැත්නම් passport එකේ තියෙන විදිහටම මේ first name and last name දෙක අනිවාර්යෙන් ලබා දෙන්න. date of birth එකත් එහෙමයි. ෆෝන් නම්බර් එකකුත්, ඔයාලට කැමති ෆෝන් නම්බර් එකක්, ඔයා ළඟ තියෙන verification code එකක් ගන්න පුළුවන් ෆෝන් නම්බර් එකක් ලබා දෙන්න. ඉතින් මම මේ details ටික hide කරලා fill කරන්නම්. හොඳයි, මම මේ details ටික fill කරා. මම ඊළඟට next කියන button එක click කරන්නම්. ඊළඟට අපිට
address details ඉල්ලනවා යාලා. ඉතින් මේ address details දෙද්දි අනිවාර්යෙන් මතක තියාගන්න අපිට මේ account එක verification එක කරද්දී අපිට අවශ්‍ය වෙනවා unity bill එකක්. ඒ කියන්නේ ඔයාගේ නමට එන bill එකක් හෝ statement එකක් bank statement එකක් මේ වගේ මොනවා හරි proof of address detail එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට අවශ්‍ය විදියට ඔයා මේක ලබා දෙන්න. සාමාන්‍යයෙන් ගොඩක් අය bank statement එකක් තමයි මේ සඳහා යොදාගන්නේ. ඉතින් ඔයගලගේ bank account open කරපු address එකක් දෙන්න. අනිවාර්යෙන් මතක තියාගන්න. ඒ ඇඩ්‍රස් එකේ ෆස්ට් ලයින් එක සෙකන්ඩ් ලයින් එක විදියට තියෙනවා නම් ඒකේ විදියට ලබා දෙන්න. ඊළඟට ඔයගේ ටවුන් සිටි එක විදියට ඔයාලගේ සිටි එක මෙතෙන්ට ටයිප් කරන්න. ඊළඟේ ස්ටේට් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙතෙන්දී තමන්ගේ ස්ටේට් එක වලට මෙතනින් මේ විදියට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට අමතරව සිප් කෝඩ් එකක් ගන්නවා, පෝස්ටල් කෝඩ් එකක්. මේ තමයි ඔයාගේ ළඟම තියෙන තැපැල් ස්ථානයේ පෝස්ට් කෝඩ් එක. ඉතින් මේක ලබා ගන්න පුළුවන් Google එකට ගිහිල්ලා ඔයාලගේ ළඟම තියෙන උදාහරණයක් විදිහට මාතර සිප් කෝඩ් කියලා ගැවුවම ඔයාට ඒ සිප් කෝඩ් එක ගන්න පුළුවන්. ඉතින් මෙහෙම සිප් කෝඩ් එකක් දීලා ඔයගලන්ට පුළුවන් මේකේ රෙජිස්ටර් වෙන්න. මම මේ ඩීටේල් ටික ෆිල් කරගෙන ඉස්සරහට යද්දි කියන්නම් ඔයගලන්ට. හරි, මම මේ ටික ෆිල් කරගෙන ඉවරයි. මම මෙහෙම next කියන බටන් එක ක්ලික් කරනම්. right next කියන බටන් එක ක්ලික් කරාම මෙන්න අපේ agreement page එකට අපි aran එනවා. I think real account are not available policy to export කියලා PEPS කියලා agreement එකක් ඇවිත් තියෙනවා. අපිට මෙන්න මේ agreement එක අපි tick කරන්න ඕනේ. ඊළඟට එයාලගේ term and condition agreement එකක් තියෙනවා. මේකටත් agree කියලා අපි tick කරලා add account කියන බටන් එක ක්ලික් කරන්න තියෙන්නේ. හොඳයි, ඉතින් මෙන්න මේ විදිහට සාර්ථකව ඔයගලන්ට පුළුවන් USD account එකක් open කරගන්න, realbinary.com account එකක් open කරගන්න. ඉතින් ඒ විදිහට open කරගත්තම ඔයගලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් USD account කියලා CR number එකක් එක්ක මෙන්න මෙතන USD බිංදුවයි කියලා amount බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයගලන්ට virtual account එකේ create කරන්න අවශ්‍ය නම් මෙතන demo account එක තියෙනවා, virtual ID එකත් එක්ක ඒක select කරලා ඒකට යන්න පුළුවන්. right. ඉතින් මේකේ resources සම්බන්ධව trade කියන category එක, portfolio, profit table, statement, cashier, resources, settings මේ හැම දෙයක් ගැනම අපේ blog එකේ තියෙනවා. අනිවාර්යෙන් blog එක කියවන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් මෙන්න මේ විදිහට සරලව අපිට account එකක් open කරගන්නත් පුළුවන්. ඉතින් මේක තමයි account එකක් open කරගන්න සරල process එක. මේකෙන් අපි deriv.com එකටත් log වෙන්න පුළුවන්. deriv එකට log වෙන්න පුළුවන් මේකේ email password use කරගෙන. ඒ වගේම MT5 account එකක් open කරන්න කොහොමද, deposit කරන්න කොහොමද, මේ හැමදේම මම ඉස්සරහට ඔයගලන්ට අරගෙන එන්න සූදානමින් ඉන්නවා. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න අමතක කරන්නත් එපා. මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් දෙයක් වුණා නම් අනිවාර්යෙන් ඒකත් comment එකක් විදියට දාන්න, like එකකුත් දාන්න, share කරන්නත් අමතක කරන්න එපා. හොඳයි, මම මේ වීඩියෝ එකට අදාළව අවශ්‍ය දේවල් ටික කතා කරා කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එක මෙතනින් නවත්තනනම් ඔයගලන්ට වැදගත් දෙයක් ලැබුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එක share කරන්න. අපි channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් සුබ දවසක් හැමෝටම.